गच्छन्तु सद्धम्मं सुनन्तु धम्मस्सवने नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से अग्गोहमस्मि लोकस्य जिन्तोहमस्मि लोकस्य सिन्तोहमस्मि लोकस्य अयमन्ति मा जाति नत्तिदानि पुनं भवो गल आचार्य रिचर्ड पातिरन वितीक विद्यालेहि नियमुआनन गारु विदुहल्पतितुमनी नियोज्य विदुहल्पति तुमनी तुमियनी सहकार विदुहल्पति तुमनी सहोदर अदुरु तुमनी तुमियनी मगे दयाबर अम्मे ताते आदरणीय बोसत दुवे पुते अदे උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දවස ලංකාවාසී බෞද්ධයන්ට විතරක් නෙවෙයි මුළු ලෝකවාසී බෞද්ධයන්ටම ඉතාමත්ම වටිනා පොහොය දවස විදියට තමයි මේ උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දවස සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒකට හේතුව තමයි අපේ ශාන්තිනායක අමාමෑණී ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් උත්පත්තිය සිදු වෙන්නේ
මේ උතුම් අද වගේ වෙසක් පුර පසළොස්වක පොහොය දවසක. ඒ වගේම ඒ උත්පත්තිය ලැබපු සිධවත් කුමාරයා උතුම් බුද්ධත්වයේ ලබන පොහොය දවස තමයි මේ අද ලබලා තියෙන වෙසක් පුර පසළොස්වක පොහොය දවස. ඒ වගේම තමයි ඒ උතුම් බුදුවරයාගේ අපේ ලෞතර අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ ඒ පරිනිර්වාණය සිදුවෙන දවස තමයි මේ අද වගේ වෙසක් පුර පසළොස්වක පොහොය දවස. ඉතින් ආදරණීය බෝසත් දුවේ පුතේ අපි හැම දිනාටම අපේ ජීවිතේ වටිනාම පොහොය දවස ලැබෙන්නේ වෙසක් පොහොය විදිහට. ඒ උතුම් මහා ශාස්ත්‍රූවරයාණන් වහන්සේ අපට දායාද වෙන්නේ මේ උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දවසේ. විශේෂයෙන්ම මේ අද දවසේදී පවත්වන පෝදා ධර්මදේශනය අපි වෙනදා පවත්වන්නේ විද්‍යාලයේ තුලදීමයි. එනමුත් අද රටේ ලෝකයේ පවතින මේ වසංගතයේ නිසා හදිසියෙම පාසල් වසා දැමීමට සිදු වුණා. ඒ නිසාම විදුහල්පතිතුමාගේ ලොකු අවශ්‍යතාවයක් තිබුණා. සෑම මාසයකම අපි පොහොය දවස වෙනුවෙන් පවත්වනු ලබන ධර්මානුශාසනය කෙසේ හෝ පවත්වන්නට කියන අදිෂ්ඨානය එතුමන් තුළ තිබුණා. එතුමන්ගේ පූර්ණ මඟ පෙන්වීම යටතේ එවගේම ආචාර මණ්ඩලයේ හැම දෙනාගේම කැමැත්ත පරිදි අද දවසේදී මේ ධර්මානුශාසනය මේ ආකාරයෙන් සිදු කරලා සංවිධානය කරගන්නට යෙදුණා. මේ ආශිර්වාදය ඔබ හැම දිනාටම නිරන්තරයෙන්ම සැලසෙනවා. ඒක නිසා දැන් හැම දිනම් බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව ඒ වගේම බොහෝම ගෞරවයෙන් යුක්තව හැම දිනම දැන් තැම්පත් වෙන්න කියලා මතක් කරනවා. ආදරණීය දුවේ පුතේ, අද සමරන මේ උතුම් තෙමඟුල අපි බෞද්ධ විදිහට විතරක්ම නෙවෙයි මේ සැමරීම සිද්ධ වෙන්නේ. අන්‍යාගමිකයන් පවා බොහොම භක්තියෙන් ගෞරවයෙන් එකතු වන පොහොය දවසක් තමයි වෙසක් පොහොය කියලා කියන්නේ. අපි දන්සල් දෙන අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවලදී අපට ආධාර කරන්නේ ඒ දන්සල් වලට සහභාගී වෙන්නේ බෞද්ධයම විතරක් නෙවෙයි, අන්‍යාගමිකයන් අන්‍ය ජාතීන් පවා අපිත් එක්ක ඒ සඳහා එක් රොක් වෙනවා, සහයෝගය දක්වනවා. ඒක නිසා ලොකු බැඳියාවක් ලෙංගතුකමක් තියෙන පොහොය දවසක් තමයි වෙසක් පොහොය කියලා කියන්නේ. සමහර ඇත්තෝ ඉන්නවා ලෝකේම පිළිගැනීමක් තියෙන කතාවක් මම කියන්නම්. ලෝකේම පිළිගන්නවා ඔය හැම දහමක්ම එකයි කියලා. ඔය කියන හැම ආගමක්ම එකයි කියලා මතක් කරනවා. ඔය හැම ආගමකම කියන්නේ නරක දේවල් කරන්න එපා, හොඳ දේවල් කරන්න කියලා විතරයි. ඒක නිසාම
බොහෝ දෙනා සිහිපත් කරන කතාවක් තමයි ඔය මොන ආගම ඇදහුවත් එකයි කියන එක. හැබැයි මම ඒ තැන ඉන්නේ නෑ පුතේ දුවේ. එහෙම ඉන්න බෑ. බෞද්ධයෝ විදිහට අපි හැම දිනම බෞද්ධයෝ නිසාම නෙවෙයි මේ ආගමේ ලොකු වෙනසක් තියෙනවා අනිත් ආගම් එක්ක බලද්දී. ඒ කලින් කියපු ඒ ප්‍රකාශයේ වැරදි. බෞද්ධයා කියන අය සම්බන්ධ වෙන මේ ආගම ආගමක් කිව්වට මේක ආගමක් නෙවෙයි පුතේ. මේක දර්ශනය. ආගමකින් සාමාන්‍යයෙන් කරන්නේ ඇදහිීම. හැබැයි බුදුදහමේ ඇදහිලි නැහැ. බුදුදහමේ තියෙන පුතේ අවබෝධයෙන් තමන් දැනගත යුතු දෙයක්. අවබෝධයෙන් මේ දර්ශනයත් එක්ක යා යුතු ගමනක් තියෙන. එතකොට මේ ආගමේ බලෙන් බඳවා ගැනීම සිද්ධ කරන්නේ නැහැ. වෙන කෙනෙක් බලෙන් ගන්න පුරුද්දක් මේ ආගම තුල නැහැ. දවසක් ඔයාලට මතක ඇති අහලත් ඇති උපාලි කියලා ගෘහපතියෙක් හිටියා එනවා බුදුහාමුදුරු පරාජයට පත් කරන්න. ජෛන ආගමේ ඉන්න නිගණ්ඨ ශාස්ත්‍රූවරයාගේ ප්‍රධාන දායකයා මේ බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියනවා මාව බෞද්ධයෙක් විදිහට පිළිගන්න කියලා. ආවි බුදුහාමුදුරුව පරාජයට පත් කරන්න මෙන්න ටික වෙලාවක් යද්දි කියන්නේ මොකද්ද? මාව බෞද්ධයෙක් විදිහට පිළිගන්න කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දුවේ පුතේ මතක් කරනවා ඔබ ඔය ගන්න තීරණේ නැවත නැවත හිතන්න. නැවත නැවත හිතන්න. ඔබ ඔය ගන්න තීරණේ හරිද වැරදිද කියලා නැවත නැවත හිතන්න කියලා මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ දන්නවනේ පුතේ මේ දර්ශනේ වැරද්දක් නැහැ කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ ඒ දේටවත් කැමති වුණේ නැහැ. අනිත් ආගම් වලින් බදව ගන්න එහෙම උත්සාහයක් තිබෙන්නේ නැත්තම් උපාලි කියලා කියන්න හොඳ සල්ලිකාරයෙක්. ධනවත් පවුලක කෙනෙක්. ධනේ තියෙන තරුණේ. එහෙම බදව ගන්න තිබ්බා. හැබැයි එහෙම බඳවා ගැනීම පුරුද්දක් බුදුහාමුදුරුවන්ට තිබෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ මතක් කරනවා ඔබ නැවත නැවත හිතන්න උපාලි ඔය ගන්න තීරණය හරිද වැරදිද කියලා. ආන්නේ ඒකෙන්ම උපාලිට අර පැහැදීම දෙගුණ තෙගුණ වෙන්න පටන් ගත්තා. උපාලි දන්නවා තමන් ධනවතෙක් කියලා බුදුහාරෝ දන්නවා. හැබැයි සල්ලි තියනවා කියලාවත් මාව බඳව ගත්තේ නැහැ. බුදුහාමුදුරුව පිළිබඳව තිබිච්ච පැහැදීම තව තව එන්න එන්න උපාලි තුලින් වැඩි වෙන්නට පටන් ගත්තා. අන්න ඒ වගේ දුවේ පුතේ බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් යන්න කියලා තමයි ගමනක් ඉගැන්වුවේ අපිට. නැත්තම් බුදු පිළිම තියාගෙන අදහිමේ පුරුද්දක් බුදුරජාණන් වහන්සේ උගන්වලා නැහැ. බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම කියන්නේ මොකද්ද? ඔබ මාව දකින්න ඕන කොහොමද? ධර්මයේ දකලා. වක්කලි හාමුදුරුවෝ මහාන වෙන්නේ බුදුහාමුදුරුවන්ගේ රූපයේ තියෙන ලස්සන බල බල ඉන්න. බුදුහාරෝ ඒ තරමටම ලස්සනයිනේ. වක්කලි හාරු මහාන වෙන්නෙම බුදුහාරුන්ගේ රූපයේ දිහා බල බල ඉන්න. ඒ වෙලාවේදී වක්කලි හාමුදුරුවන්ට මතක් කරනවා මාව දකින්න ඕන නම් ඔබ වක්කලි ධර්මය දකින්න කියලා මතක් කරනවා. බුදුහාරු මුල් ලෝකයටම උගන්වන්නේ ඒකයි. තමන්ට දක්වන සැබෑම ගෞරවය මොකද්ද? ධර්මයට අනුව තමන්ගේ ජීවිතය සකස් කරගන්න එක කියන එක බුදුහාඳුරෝ නිරන්තරයෙන් මතක් කරනවා. බුදුහාඳුරෝම දකින්නට ඕන අපි කොහොමද දකින්න ඕන ධර්මය තුලින්. එතකොට බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ පුතේ හොඳ ආගමක් එහෙම නෙවෙයි දර්ශනයක් විදිහට සලකන්න ඕන. මේ වටිනා දර්ශනයක් හඳුන්වලා දුන්න උත්තමයා.
ඒ උත්තමයාගේ 15 වීම සිද්ධ වෙන්නේ පුතේ අද වගේ වටිනා පුර පසළොස්වක පොහේ දවසේ වෙසක් පොහේ දවසේ බුදුරජාණන් වහන්සේ කාගේවත් ගැලවුම්කාරයෙක් නෙමෙයි පුතේ කොරෝනා වලින් රට බේරලා දෙන්න කිව්වට බුදුහාමුදුරන්ගේ එහෙම සූදානමක් නෑ බුදු පිළිමයක් ළඟට ගිහිල්ලා කොරෝනා වලින් රට බේරලා දෙන්න කිව්වට එහෙම බේරෙන්නේ නෑ ඔබ කරන්න ඕන ඔබ සිල්වන්ත වෙන්න ගුණවන්ත වෙන්න පින්වන්ත වෙන්න ඔබගේ ආරක්ෂාව රැකවරණය ඔබට සැලසෙයි නැත්තම් නිකන් යාඥා කර කර ගියා කියලා ඔබට ලැබෙන පිහිටක් නෑ ඒක නිසා ඔබ සිල්වන්ත වෙන්න නිතර ඔබ නිතර ගුණවන්ත වෙන්න ඔබ නිතර පින්වන්ත වෙන්න ඔබට ආශිර්වාදේ නිරන්තරයෙන්ම සැලසෙනවා බුදුරජාණන් වහන්සේ කියන හොඳ පරිශකයෙක් බුදුරජාණන් වහන්සේ සාමාන්‍යයෙන් ඔබ හිතන්නකෝ පරිශකයාගේ ස්වභාවය කොහොමද කියලා පරිශකයා කියන්නේ පරිශනාගාරයකට ගිහිල්ලා බොහෝ කාලයක් තිස්සේ පරීක්ෂා කරලා නිරීක්ෂණ කරලා තමයි නිගමන වලට එන්නේ බුදුහාමුදුරුවෝ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ බුදුහාරු මොනවද කළේ බුදුහාර පරීක්ෂණ කළා නිරීක්ෂණ කළා ඒ අනුව තමයි නිගමන වලට ආවේ මොකද්ද මේ නිගමනය නිවන සත්‍යාව දුකින් මුදව ගන්න ක්‍රමය මොකද්ද කියලා නිගමනයකට ආවා ඒ නිවනයි එහෙනම් උන්වහන්සේගේ පරිශ්‍රණය මොකද්ද සත්‍යාව දුකින් මුදවා ගන්න කොහොමද කියන පරිශ්‍රණයයි බුදුහාමුදුර සිද්ධ කළේ ඒ කොච්චර කාලයක්ද දුවේ පුතේ සාරා සංඛේ කල්ප ලක්ෂයක් තිස්සේ එහෙනම් බුදුහාමුදුරෝ ලෝකයට හඳුන්වලා දුන්න මේ ධර්මය මේ දහම උන්වහන්සේ අවබෝධයෙන් ලබාගත් දෙයක් සාරා සංඛේ කල්ප ලක්ෂයක් මුළුල්ලේම දුක් විඳලා එතකොට බුදුරජාණන් වහන්සේ කාගේවත් ගැලවුම් කාරයෙක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් මතක් කරන්නේ මේ ධර්මය අනුව තමන්ගේ ජීවිතය සකස් කරගන්න කියලා ඔබ හිතන්න බුදුහාමුදුරුවෝ බුදු වෙන කාල සීමාවෙන් පරීක්ෂණයක් කළා නිරීක්ෂණයක් කළා නිගමනයකට ආවා මොකද්ද අවුරුදු 6ක් පරීක්ෂා කළා කිසියම් දෙයක් මොකද්ද දුෂ්කර ක්‍රියා කළා ඒ මොකද්ද ඒ කරේ පුංචි පරීක්ෂණයක් කළේ පරීක්ෂණයක් කළා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා නිරීක්ෂණ කළා නිගමනයකට ආවා මොකද්ද බුදු වෙන්න මොකද්ද කරන්න ඕන? නිකම්ම බුදු වෙන්න බෑ. ශරීරයට දැඩි ලෙස සැප දුන්නා කාම සුකල්ලිකාන යෝගී. අසාර්ථකයි. බුදුහාරෝ පරීක්ෂණයක් කළේ. ශරීරයට දැඩි ලෙස දුක දුන්නා අවුරුදු 6ක්. මේ බඩ පිටේ ඇලුණයි කියලා සඳහන් වෙනවා. ඒ තරමටම දුක දුන්නා ශරීරයට. එතකොට ඒ දෙකම කරලා බුදු වෙන්න බෑ කියලා දැනගත්තා. එහෙනම් ඒ දෙකම බැරි නම් එක ක්‍රමයක් තියෙන්නේ ඒ මධ්‍යම ප්‍රතිපදාව කියන නිගමණයට ආවා. එහෙනම් බුදු වීම සඳහා සුදුසුම ක්‍රමවේදය තමයි මැදුම් පිළිවෙත කියන එක උන්වහන්සේ අවබෝධ කරගත්තා. ඒ අවබෝධය තුළින් උන්වහන්සේ බුද්ධත්වේ ලබා ගත්තා. එහෙනම් දුවේ පුතේ ඔබ හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ සාරාසංඛ කල්ප ලක්ෂයක් මුළුල්ලේ පෙරුම් දම් පුරලා 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 තමයි මේ උතුම් බුදු බව ලබාගත්තේ. උන්වහන්සේ අවබෝධයෙන් මෙච්චර කාලයක් ලබාගත් දේ බොරුවක් වෙන්න විදිහක් නැහැ සත්‍යක්මයි. එතකොට අන්න ඒ උත්තමයා මේ ලෝකයට පහළ වෙච්ච දවස විදියට සඳහන් වෙන්නේ පුතේ දුවේ මෙන්න මේ අද වගේ වෙසක් පුර පසළොස්වක පොහේ දවසක දවසක් පුතේ බුදුරජාණන් වහන්සේ උක්කට්ටා සහ සේතව්‍ය කියන ගම් දෙක අතරේ තියෙන වැලි මාර්ගයක් දිගේ වැඩම කළා. වැඩම කරලා ටික දුරක් වැඩම වීමෙන් පස්සේ විවේකීසුවෙන් ගහක් මුල වැඩ හිටියා.
මේ මාර්ගයේ දිගේම එනවා පුතේ ද්‍රෝණ කියලා බමුණේ. මොකද්ද මේ බමුණගේ නම? ද්‍රෝණ. මේ ද්‍රෝණ කියන බමුණා සුවිශේෂී චරිතයක්. මොහුට පුළුවන් එක එක්කෙනාගේ ශාරීරියේ අංග බලලා ජීවිතය ගැන කිය. මෙහෙම ද්‍රෝණ එනකොට, ද්‍රෝණ බමුණ එනකොට බුදුරජාණන් වහන්සේගේ පාතටහන් දැක්කා. බුදුරජාණන් වහන්සේගේ පාසටහන් පුතේ අපේ පාසටහන් වලට වඩා වෙනස්. අපේ අර පය ගත්තට පස්සේ මෙන්න මේ වගේ හැඩයක්නේ තියෙන්නේ. මෙතන මැද ටික හිස්, මේ දෙපැත්ත බිම තියෙනවා. මැද ටික හිස්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ මේ සම්පූර්ණයෙන්ම පතුලම මොකද වෙන්නේ පුතේ? පතුලම බිම වදිනවා. කිසිම තැනක ඉඩසක් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේගේ පයේ තියෙන මේ පතුලෙහි තියෙන වෙනස්කම්. එතකොට බුදුරජාණන් වහන්සේගේ පාසටහන් නොන වැලි මාර්ගයේ තියෙනව දැක්කා. ද්‍රෝණ බමුණා කල්පනා කළා කවදාවත් දැකලා නැති පාසටහන් අද කොහොමද තියෙන්නේ? මේ පුද්ගලයා බොහොම උත්තම කෙනෙක් වෙන්න ඕන කියලා අර පාසටහන් දිගේ ඉස්සරහට යන. ටික දුරක් යනකොට එක තැනකින් හැරිලා තියෙනවා පාසටහන් ටික. එතනින් නැවතුණා මේ බමුණා. වටපිටාව බලනකොට සිවුරක් පොරවගත්ත, කහපාට වස්ත්‍රයක් පොරවගත්ත චරිතයක් ඉන්නවා ගහක් මුල. කවුද මේ පුතේ? අපේ ලෞතුරා අමාමේනි සම්මා සම්බුදු පියාණන් වහන්සේ. හැබැයි ද්‍රෝණ බමුණ දන්නේ නැහැ බුදුහාරු ගැන අවබෝධයක් නැහැ. ළඟයට ගියා. බොහෝම ගෞරවයෙන් පැත්තකින් වාඩි වුණා. ඒ වෙලාවේදී අහනවා, ස්වාමීනි ඔබ දෙවියෙක්ද? ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ කියනවා, පුතේ බමුණ මම දෙවියෙක් නෙවෙයි. ඒ වෙලාවේ නැවතත් අර බමුණ අහනවා, එහෙනම් ඔබ බ්‍රහ්මයෙක්ද? ඒ වෙලාවේදී බුදුහාර මතක් කරනවා, බමුණ මම බ්‍රහ්මයෙකුත් නෙවෙයි. නැවත බමුණ අහනවා බුදුරජාණන් වහන්සේගෙන්, ස්වාමීනි එහෙනම් ඔබ ගාන්ධර්වයෙක්ද? පුතේ ගාන්ධර්වයා කියන්නේ කවුද කියලා දන්නවද? අර දිව්‍ය ලෝකේ මියුසිකල් වැඩ කරන අය ඉන්නේ. ඒ කියන්නේ සංගීතයේ පරතරයට ගියපු කෙනෙක් තමයි දිව්‍ය ලෝකේ ගාන්ධර්වයා කියලා කියන්නේ. අර බමුණ අහනවා, ඔබ ගාන්ධර්වයෙක්ද? ඒ වෙලාවේදී බුදුහාරු කියනවා, නෑ බමුණ මම ගාන්ධර්වයෙකුත් නොවෙමි කියලා මතක් කරනවා. ඒ වෙලාවේදී නැවත අහනවා බමුණ බුදුරජාණන් වහන්සේගෙන්, ස්වාමීනි ඔබ මිනිස්සෙක්ද කියලා. ඒ වෙලාවේදී මතක් කරනවා, බමුණ මම මිනිස්සෙකුත් නොවේ. දැන් බමුණට හොඳටම කේන්ති. බමුණ අහනවා, එහෙනම් ස්වාමීනි ඔබ යකෙක්ද? ඒ මත අහනවා. ඒ වෙලාවේදී බුදුහාමුදුරු බොහෝම ශාන්ත සුවයෙන් වැඩ ඉන්න අවස්ථාවේදී උන්වහන්සේ බොහෝම සංසුන් ඉඳුරන් නැතිව මතක් කරනවා, බමුණ මම යක්ෂයෙකුත් නොවෙමි කියලා මතක් කරනවා. නැවත බමුණ අහනවා, එහෙනම් ස්වාමීනි ඔබ කවුද? ඇයි බමුණ දැන් අහලා අහලා දැන් එපා වෙලා තියෙන්නේ? දෙවියෙක් දැහුව ඒත් නැහැ, බ්‍රහ්මයෙක් දැහුව ඒත් නැහැ, ගාන්ධර්වයෙක් දැහුව ඒත් නැහැ, මිනිස්සෙක්ද කියලා ඇහුව ඒත් නැහැ, යකෙක්ද කියලා ඇහුවා ඒත් නැහැ. ඒ වෙලාවේදී අහනවා, මොකද්ද ස්වාමීනි ඔබ එහෙනම් කවුද? ඔන්න ඒ වෙලාවේදී දුවේ පුතේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, බමුණ මම ඔබ මගෙන් ඇහුවා දෙවියෙක්ද කියලා. දෙවියන්ට කෙලෙස් තියෙනවානේ බමුණ. ඒක නිසා මම ළඟ කෙලෙස් නැති නිසා මම දෙවියෙක් නෙවෙයි. ඊළඟට ඔබ ඇහුවා නේද බමුණ මම බ්‍රහ්මයෙක්ද කියලා. බ්‍රහ්මයාටත් බමුණ කෙලෙස් තියෙනවා. මට කෙලෙස් නැති නිසා මම බ්‍රහ්මයෙකුත් නෙමෙයි.
ඔබ ඇහුව ගාන්ධර්වයෙක්ද කියලා බමුණ. ගාන්ධර්වයාටත් කෙලෙස් තියෙනවා, හැබැයි මට කෙලෙස් නැහැ. ඔබ ඇහුව බමුණ මම මිනිහෙක්ද කියලා. හැබැයි මං ළඟ කෙලෙස් නැහැ, මිනිහයා ළඟ කෙලෙස් තියෙනවා. ඒක නිසා මම මිනිහෙකුත් නෙමෙයි. ඊළඟට ඔබ ඇහුව යක්ෂයෙක්ද කියලා. යක්ෂයා ළඟත් කෙලෙස් තියෙනවානේ, මං ළඟ කෙලෙස් නැහැ කියලා බුදුහාමුදුරුවෝ මතක් කරනවා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ කියනවා, මම තමයි බුදුරජාණන් වහන්සේ. මම තමයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ කොයි වගේ චරිතයක්ද කියලා ඒ වෙලාවේදී බුදුහාමුදුරුවෝ මතක් කරනවා. උන්වහන්සේගේ පద్මාකාර ජීවිතය ගැන බුදුහාමුදුරුවෝ කියලා දෙනවා. මොකද පුතේ පద్මාකාර ජීවිතය කියන්නේ? පద్මේ කියන්නේ නෙළුමට. නෙළුමක් ආකාර ජීවිතයක් තමයි බුදුහාමුදුරුවන්ගේ තියෙන්නේ. නෙළුම කොහේද හැදෙන්නේ පුතේ? මේ මඩ තියෙන මඩ ගොහරක හැදෙන්නේ. විලක් කියලා කියන්නේ යට තියෙන මඩනේ පුතේ. එතකොට මේ මඩ ජරාව තියෙන තැනක තමයි මේ ලස්සන නෙළුම හැදෙන්නේ. එතකොට මේ නෙළුම හැදුනහම පුදුමාකාර ලස්සනක් තියෙන අර නිකම්ම මඩ ගොහර මොකද වෙන්නේ? ලස්සන විලක් බවට පත් වෙනවා. අර නෙළුමක් පිපිලා ලස්සනට හැදුනට පස්සේ මුළු විලම ලස්සන වෙනවා. අර වලක් විලක් බවට පත් වෙනවා. ඒකෙන් හරි ලස්සන වෙනවා. එතකොට අන්නේ නෙළුම තමයි මම. හැබැයි මේ නෙළුම ආවේ කොතනින්ද පුතේ? නෙළුම එන්නේ මඩ ගොහරක. බුදුරජාණන් වහන්සේ මිනිස්සෙක් වෙලයි ඉපදිලා හිටියේ. එතකොට මේ මිනිස්සයා උත්තරීතර මිනිස්සෙක් වුණා. මිනිස්සයා අතරින්ම ඉපදිලා මිනිස්සුන්ගේ ඇසුරින්ම ඉඳලා බුදුරජාණන් වහන්සේ ඒ මිනිස්සයා අතරින් ඉහළට නෙළුමක් වගේ උඩට ආපු එක තමයි සිද්ධ වුනේ. උත්තරීතර මිනිස්සෙක් බවට පත් වුණා. උසස් මිනිස්සෙක් බවට බුදුහාමුදුරුවෝ පත් වෙනවා. ඔයාලා හොඳට මතක තියාගන්න පුතේ, මිනිස්සෙක්ම තමයි බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ. දිව්‍ය ලෝකේ කවදාවත් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ නැහැ. බ්‍රහ්ම ලෝකේ කවදාවත් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ නැහැ. ඒ වගේම යක්ෂ විමානයේ බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ මේ කෙලෙස් සහිත මනුෂ්‍ය ලෝකේමයි. ඒකට හේතුව තමයි මේ කෙලෙස් සහිත මනුෂ්‍යයන්ට සරණක් පිහිටක් දෙන්න ඕන නිසා තමයි බුදුවරයෙක් මේ ලෝකයට පහළ වෙන්නේ. ඒක නිසා උන්වහන්සේගේ පරම අධිෂ්ඨානය මොකද්ද? සියලු සත්ත්වයා දුකින් මුදවා ගන්න. සත්ත්වයා සසර සැරිසරන්නේ මේ මොකක් නිසාද කියලා උන්වහන්සේ අවබෝධ කරගත්තා. තණ්හාව නිසා මිනිස්සු දැවෙනවා තැවෙනවා. එතකොට අන්නේ දේ අවබෝධ කරලා උන්වහන්සේ ලබා දෙන්නට ඕන දේ තමයි උතුම් නිවන. අන්නේ දේ පැහැදිලි කරන්න තමයි බුදුවරේ ලෝකයට පහළ වෙන්නේ. එතකොට ආන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච පෝය තමයි පුතේ මොකද්ද? මේ වෙසක් පෝය කියලා කියන්නේ. එතකොට ඒ වගේ වටිනා පොහේ දවසක් තමයි දුවේ පුතේ අද මේ ඔබ ලබලා තියෙන දවස. එතකොට අපි මේ දවස විශේෂයෙන්ම ආමිසයට වඩා ප්‍රතිපත්තියට තමයි මුල් තැන දෙන්නට ඕන. වෙසක් කූඩු හදන ඒවා ඒ ඔක්කොම ආමිස නේද? හැබැයි අපිට පුළුවන් නම් බුදුහාමුදුරුවෝ වෙනුවෙන් ප්‍රතිපත්ති මේ වශයෙන් පූජාවක් සිද්ධ කරන්න. ඒක තමයි ඉහළම. හොඳට මතක තියාගන්න, මල් පහන් පූජිකරන ඒ ඔක්කොම ආමිස පූජාවන්. අපි උත්සාහ කරන්න ඕන ප්‍රතිපත්ති පූජාවන් සිද්ධ කරන්න. පන්සිල් සමාදන් වෙලා පොහේ දවසට නම් අටසිල් හරි දසසිල් හරි සමාදන් වෙලා ආන්න එහෙම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපි ප්‍රතිපත්ති පූජාවක් සිද්ධ කරන්නට පුරුදු පුහුණු වෙන්නට ඕන. බණක් භාවනාවක් කරන්නට අපි පුරුදු පුහුණු වෙන්නට ඕන. ඊළඟට මම ආසයි ඔයාලට මතක් කරන්න පුංචි කාරණයක්. දැන් ඔයාලා ළඟ
අම්මල ඇති තාත්තල ඇති සහෝදර සහෝදරි ඇති කියලා මම විශ්වාස කරමිනුයි මේ කතාව මන් දැන් කියන්න හදන්නේ. මේ ලෝකේ තියෙනවා පුතේ දුප්පත් කියලා ගෙවල් තියෙනවානේ. හරිම දුප්පත්. කන්න බොන්න විදිහක් නැහැ. දරුවන්ට ඉගෙන ගන්න විදිහක් නැහැ කියන ගෙවල් තියෙනවානේ. අනේ ඒ ගෙවල් ඉලක්ක කරගෙන තමයි මම මේ කතාව කියන්නේ. තමන්ගේ දරුවට පොතක් ගන්න සල්ලි නෑ කියලා සමහර ගෙවල් වලින් අපට කියලා තියෙන ඕනෑතරම්. අපි ඒ තොරතුරු හොයලා තියෙනවා ඒ ගෙවල් සම්බන්ධව. ඒ තොරතුරු හොයලා බලනකොට දැනගන්නට තිබිච්ච කාරණේ තමයි හැන්දෑවට තාත්තා හොඳටම බීලා ගෙදරට එනවා කියලා. ඔන්න මං දැනගත්ත තොරතුරක්. දරුවට ඉගෙන ගන්න පොතක් අරන් දෙන්න සල්ලි නෑ. හැබැයි තාත්තා හැන්දෑවට හොඳටම බීලා කසිප්පු ටික ගහලා අරක්කු ටික ගහලා ඔන්න ගෙදරට එනවා. ආන්න දුප්පත් ගෙදර ස්වභාවයක්. එතකොට අර අරක්කු බෝතලෙට කසිප්පු පැකට් එකට ලොකු වියදමක් යනවා. හරිද? ඒ ලොකු වියදම තමන් වෙනුවෙන් ඒ තාත්තා තනියම වියදම් කරගන්නවා. හැබැයි දරුවා පාසලට එනකොට ඒ දරුවාට පොතක් අඩුවෙන් එවනවා. පොතක් ඉවර වෙලා හරි පොතක් නැතුව හරි පාසල් ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔබ හිතන්න කසිප්පු ටික ගහන අරක්කු ටික බොන තාත්ත කෙනෙක් මේ කතාව අහන් ඉන්නවා නම් ඔය දුප්පත් කියන ගෙදර. ඔබට ওই කසිප්පු ටික ගහන්නයි අරක්කු ටික බොන්නයි සල්ලි ඉතුරු කරගන්න පුළුවන් නම් ඇයි ඔය පැටියාගේ අධ්‍යාපනය වෙනුවෙන් පොතක් කරන් දෙන්න බැරි? ඒකට සල්ලි ටික වියදම් කරන්න ඔබට බැරි නම් ඔබගේ හදවතට තට්ටු කරලා බලන්න ඔබ තාත්තා විදිහට ඔබ දරුවට ආදරෙයිද කියලා සැබවින්ම තට්ටු කරලා මං කියනවා ඔය කසිප්පු ගහන අරක්කු ගහන තාත්තලා කියනවා නම් දරුවට අරන් දෙන්න පොතක් ගන්න සල්ලි නෑ කියලා හදවතට තට්ටු කරලා අහන්න ඔබ දරුවට ආදරෙයිද කියලා. මං කියනවා ඔබ දරුවට ආදරේ නෑ බින්දුවයි. මේක අහන් ඉන්න දරුවෝ ඉන්නෝ නම් අඬන්න එපා පුතේ. ඔයාලගේ තාත්තා ඔබට ආදරේ නෑ. ඔය ආදරේ නැති නිසා තමයි කසිප්පු පැකට් එක ලොකු වෙලා අරක්කු පැකට් අරක්කු බෝතලේ ලොකු වෙලා ඔබේ අධ්‍යාපනයේ පැත්තකින් තියලා එයාගේ සතුට වෙන්නේ. තාත්තා ඉන්නව නම් තාත්තට කියන්න. අනේ තාත්තේ මට එහෙම කරන්න එපා. අනේ තාත්තේ මට ආදරේ කරන්න ඇත්තටම තාත්තට කසිප්පු ටික බොන්න පුළුවන් නම් අරක්කු ටික බොන්න පුළුවන් නම් ඇයි දරුවට රුපියල් 20 30 පොත අරන් දෙන්න බැරි? හදවතට අවංකව තට්ටු කරලා අහලා බලන්න ඔය තාත්තලා හදවතට තට්ටු කරලා අහන්න දරුවට ආදරෙයිද නැද්ද කියලා. මම කියන්නේ නැහැ කියලා. දැන් තාත්තලා ඔළුවට අරගෙන කියයි දරුවට පුතේ මගේ ඇඟේ අමාරුවට දවසේ මහන්සි වෙලා තමයි කසිප්පු ගැහුවේ අරක්කු ටික බිව්වේ මම මගේ ඇඟේ මහන්සියට කියලා. ඇඟේ මහන්සියට මම මෙහෙම කියන්නම්. ඔබ හිතන්න ඔබේ ඇඟේ දදයක් තියෙනවා. කසාන රෝගයක් තියෙනවා. ඒ කසාන රෝගය දිගින් දිගටම ඇති වෙ නැති වෙන මොකද කරන්නේ? ඔබ හොඳට කසනවා. නේද? කසන්න කසන්න ඔබට සනීපයි. එතකොට ඒ දදයට ඒ රෑෂ් එකට ඔබට තියෙන ප්‍රතිකාරය කහ කහ ඉන්න එකද මොකක් හරි ප්‍රතිකාරයක් ගන්න එකද? ඒ ප්‍රතිකාරය වෙන්න ඕන මොකද්ද? ඒකට බෙහෙත් ගන්න එක නැත්තම් කහ කහ ඉන්න එක නෙවෙයි. මම කියන්නේ කසිප්පු ටික ගහන්නේ ඇඟේ අමාරුවට නම් අරක්කු ටික බොන්නේ ඇඟේ අමාරුවට නම් මං කියනවා අද ඉඳන් විනිවැල් ගැට ටිකක් නෝන තම්බල දෙන්න තමන්ගේ ස්වාමි පුරුෂයාට.
කොත්තමල්ලි ටිකක් තම්බලා දෙන්න ඇඟේ අමාරුවට. ඉස්සර ඉඳන්ම කරන්න පුළුවන් දේවල්. දේශීය ඖෂධ නෙවුවා. ඇඟේ අමාරුවට කොත්තමල්ලි ටිකක් තම්බලා දෙන්න තමන්ගේ ස්වාම පුරුෂයා වෙනුවෙන් නෝනලා. ඒ දෙක කරා. ගොන් කමට මෝඩ කමට අරක්කු බීලා ගෙදර ඇවිල්ලා දරුවට ගහනවා නම් ඒ වගේම තමන්ගේ ස්වාමි දියණියට ගහනවා නම් ඔබ වගේ පිස්සෙක් මෝඩෙක් මේ ලෝකේ නැහැ. තව මානසික රෝගීන් වෙනවා ඔය බොන හැමෝම. මනස මොකද වෙන්නේ? විකෘති වෙනවා ඒ වෙලාවට. එතකොට සැබෑ චරිතය එතන නැහැ. ඒක නිසා අරක්කු බොන අයට කසිප්පු පැකට් එක ගහන අයට මේ කියන්නේ තමන්ගේ දරුවට ආදරේ නම් කසිප්පු පැකට් අරක්කු බෝතල් ඔය ටික පැත්තකින් තියලා දරුවාගේ හෙට දවස ගැන හිතලා වැඩ කරා. ඔය කසිප්පු ගහන එකෙන් අරක්කු බොන එකෙන් එකතු කරොත් ඔබට පුළුවන් තට්ටු දෙකේ ගයක් හදන්න. ඕකට දාන සල්ලි ටික එහෙම එකතු කරා නම් තට්ටු දෙකේ ගයක් හදන්න පුළුවන් සල්ලි. ඒක නිසා ඔබ ඔය සල්ලි වියදම් කරන්නේ ලෙඩ රෝග තමන්ගේ ජීවිතයට ගන්න. ඔය වගේ ජරාව ඔබගේ ජීවිතයට ලං කරගන්න සල්ලි දීලානේ. එතකොට ඕවා නිසා ඔබ රෝගීන් බවට පත් වෙනවා. එහෙනම් අපේ බලන්න ගොංකම උපරිමයි නේද කියලා. අපි සල්ලි දීලා ගන්නේ ලෙඩ රෝග නෙවෙයි. ඒක නිසා ඔය වගේ ගොං වැඩ මීට පස්සේ කරන්න එපා. දරුවන්ට ආදරය කරන අංක එක ඔබට පුළුවන් දවස් 10ක් 12ක් ඔය අරක්කු බෝතලයට වියදම් කරන සල්ලි ටික ඔක්කොම එකතු කරලා මේ දවස්වල ඔන්ලයින් ක්ලාස් තියෙනවා. කොච්චර දුප්පතෙක් වුණත් රුපියල් 12000ක් විතර එකතු කරලා කම්පියුටරයක් ගන්න පුළුවන් බැරි කමක් නැහැ. දරුවට අරන් දෙන්න කම්පියුටරයක් ඔන්ලයින් ක්ලාස් කරන්න කියලා. ඔක කසිප්පු ගහනේවා ඒ සල්ලි ටික ඔක්කොම එකතු කරලා දරුවගේ අධ්‍යාපනය වෙනුවෙන් දෙන්න. හැමදේම දරුවන්ට කියලා බොරුවට ඔළුව දුම්මගෙන හිටියට වැඩක් නැහැ. ඒව ප්‍රායෝගිකව අපේ ජීවිතයට හුරු කරගන්න ඕන. ඔය මගේ පුද්ගලික අත්දැකීමක් තමයි මේ විදිහට මම ඔබට ටිකක් තඩින් හරි කියන්න උත්සාහ කළේ. ඒක නිසා මේක අහන ඔබට මම මතක් කරනවා. දුප්පත් කියලා දෙයක් නැහැ මේ ලෝකේ. දුප්පත් කියන එක තියෙන්නේ අපේ ඔළුවේ. ඒක නිසා ඔය දුප්පත්කමට පහර ගහන්න පුළුවන් එකම දේ තමයි ඔය මද්‍රව්‍ය භාවිතයෙන් වළකින එක. ඔබ බලන්න මද්‍රව්‍ය භාවිතයෙන් පොඩ 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 හරි වැළකුණ ඔබේ දියුණුව, ඔබේ නිවසේ දියුණුව එදායින් පස්සේ උදා වෙන්නේ නැද්ද කියලා. ඒක නිසා දුප්පත්කම කියන්නේ මහා අමූලික බොරුවක් මවාගත්ත දෙයක්. ඒක නිසා ඔබ හුත්තට මතක තියාගන්න ඔබ සමාජය තුළ හොඳ වටිනා චරිතයක් වෙන්න උත්සාහ කරන්න. ඔබ නිසා ඔබගේ දරුවාට විපතක් වෙන්නට දෙන්න එපා. ඔබ බේබද්දෙක් වුණාම තමන්ගේ දරුවාව ආමන්ත්‍රණය කරන්න සමාජයේ අර බේබද්දගේ දරුවා කියලා. ඇයි දරුවට අවනම්බුවක් වෙන විදිහට අම්මේ තාත්තේ සමාජය තුළ ජීවත් වෙන්නේ? පුළුවන් තරම් සිල්වන්තව ගුණවන්තව ජීවත් වෙන්න සමාජය තුළ දරුවන්ව හදා ගන්න පුළුවන් වෙන්නේ අන්න එහෙම කරොත්. නැත්තම් දරුවන්වත් ඒ තත්වයට පත්වෙන කවදාවත් පළක්ව ගන්න බෑ. දරුවෙක්ට දඬුවමක් දෙනවා නම් ඔබ නිවැරදි චරිතයක් වෙන්න, ගුණවන්ත චරිතයක් වෙන්න, පින්වන්ත චරිතයක් වෙන්න. දරුවන්ටත් පුංචි ඉල්ලීමක් කරනවා ඔබ කවදාවත් දෙමව්පියන්ව හදන්න යන්නට උත්සාහ කරන්න එපා. දෙමව්පියෝ දිහා බලලා, දෙමව්පියන්ගේ වැරදි දිහා බලලා ඔයාලා ඔයාලගේ ජීවිතය හදාගන්න මෙන්න මේ වැරද්ද මං මගේ ජීවිතයට වෙන්න දෙන්නේ නෑ කියලා මතක තියාගන්න. ගෙදර දොරේ අම්මලා තාත්තලා රණ්ඩු වෙනවා නම් ඔයාලා පාඩමක් ඉගෙන ගන්න මෙයාලා මේ රණ්ඩු වෙන්නේ මොකක් නිසාද කියලා. ඒක නිසා අම්මලා තාත්තලව හදන්න යන අවශ්‍යතාවයක් නෑ. ඔබ අම්මා තාත්තව දිහා බලලා ඔබේ ජීවිතය ක්‍රමානුකූලව මැලවින් සකස් කරගන්න. ඉතින් අද වෙසක් පුර පසළොස්වක පොහොය දවස මම හිතනවා මං අර කලින් කියපු ගාථාව නැවත මතක් කරත් ඔයාලට හොඳයි කියලා. පුංචි කුමාරයෙක්
මේ ලෝකයට උත්පත්ති ලැබන වෙසක් පොය දවස. අග්ගෝ හමස්මි ලෝකස්ස ජිට්ඨෝ හමස්මි ලෝකස්ස සෙට්ඨෝ හමස්මි ලෝකස්ස අයමන්ති මාජාති නත්ති දානි පුනබ් භවෝ. මම මේ ලෝකයට අග්‍රයි. මම මේ ලෝකයට ජේෂ්ඨයි. මම මේ ලෝකයට ශ්‍රේෂ්ඨයි. මෙය මාගේ අවසන් උපතයි කියලා එදා පුංචි කුමාරයා කියනවා. කාටවත් පුළුවන් පුතේ මේ ලෝකෙට බිහි වෙච්ච එක මං ඇවිදලා කියලා යන් කතා කරන්න පුළුවන්. හැබැයි අපේ බෝසතාණන් වහන්සේ සිද්ධාත් කුමාරයා විදියට ලෝකෙට ඉපදුනා. ඒ කුමාරයා ඇවිදලා ගිහිල්ලා ඔය වගේ මහා අභීත සිංහනාදයක් කරනවා. එතකොට ඒ වගේ වටිනා ජීවිතයක් මේ ලෝකයට පහළ වෙච්ච දවස අද මේ වෙසක් පෝය කියලා කියන්නේ. මේ වෙසක් පෝය දවසේ ඔයාලා ලොකු පාඩමක් ඔයාලගේ ජීවිතයට ඉගෙන ගත්තා කියලා මම හිතනවා. හැම වෙලාවෙම සිල්වන්ත වෙන්න, හැම වෙලාවෙම ගුණවන්ත වෙන්න, හැම වෙලාවෙම පින්වන්ත වෙන්න, අම්මයි තාත්තයි එක්ක හොඳයට සතුටින් ජීවත් වෙන්න. ඔයාලා අම්මල තාත්තලා කියන දේවල් වලට උඩින් කවදාවත් යන්න එපා. හැමදාම සතුටින් සමගියෙන් සමාදානයෙන් ගෙදර තුල ඉන්න. අම්මට තාත්තට කරදරයක් වෙන දේවල් කවදාවත් සිද්ධ කරන්නට එපා. ඔයාලා හැම දිනම පංචශීලයේ සමාදන් වෙලා සිල් ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න. එම ජීවත් වුණොත් පුතේ ඔබට කවදාවත් වරදින එකක් නැති වේ. ඔයාලා හැම දිනාට මෙහෙනම් මේ සිද්ධ කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ වාසනා ශක්තියෙන් නිදුක් නිරෝගී සුවය චිර ජීවනය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අධ්‍යාපන කටයුතු දිනෙන් දිනම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඔයාලා හැම දිනාටම අවසානයේදී අමා මහ නිවන් සම්පත්තිය සදා සැනසෙන්නටම මේ පින්නකසේ පිහිට වේවා, හේතු වාසනා වේවා කියලා හැම දිනාම සාදු නාදයක් පවත්වන්න. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හැම දිනම් පුතේ ගෙදරට වෙලා බොහොම පරිස්සමෙන් ඉන්න, එළියට යනකොට මාස්ක් එකක් දාන්න, යන්නම අවශ්‍යතාවයක් වුණොත් විතරක් එළියට යන්න, නැත්නම් පුළුවන් තරම් ගෙදරටම වෙලා ඉන්න උත්සාහ කරන්න. හැම වෙලාවකම අත් දෙක හෝදන්න උත්සාහ කරන්න පුළුවන් හැම වෙලාවකම. ඒ වගේම සැනිටයිසර් එකක් පාවිච්චි කරන්න නිතර. එතකොට ඔබට පුළුවන් වේවි මේ කොරෝනා වෝදුර ඉක්මනින්ම අවසන් කරලා බොහොම සතුටින් පාසල වෙත පියනගන්නට. එහෙනම් ඔයාලා හැමෝම මේ විදියට පරිස්සමෙන් ඉන්න කියලා නැවතවතාවක් මතක් කරනවා. හොඳයි, එහෙනම් දුවේ පුතේ ඔයාලා හැම දිනම ඔහොම වන්දනා කරගන්න. හම්දුරෝ ඔයාලට ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තෙරුවන් සරණයි.